ඔක්තෝබර් මාසයේ 10 වෙනිදා පැවති රට හදන අපි එකට මාලිමාවට සංගල්ල ජයග්‍රාහී මංගල ජනතා රැලියට ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්වෙමින් සිදු කළ විශේෂ ප්‍රකාශනයයි දැන් ඔබ නරඹන්නේ. කම් තිල්වින් සිල්ලා සහෝදරයගෙනු ඒ වගේම එළබෙන මහමැතිවරණය සඳහා වැම්බන්තොට දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් තරඟවදින नियाल गलपति सहोदर अतुलु ये अपेक्षक सहोदर सहोदरी अंगे अतुलु वेदिकावीन अपे सहोदर सहोदरी अंशील दिनागिनु सहभागिलन आदरणीय अम्मला तात्तला सहोदर सहोदरी अं दुआ दरुवन शील दिनागिन अवसर दापे कौरु दन्नवा नवंबर मासे दा हतर विंद तमाई महाश्रमदाने पेवत्तिन जनतावट दीर्घ काल उमनावत्तिबुना मे कैत पिलिनु उनु अप्रसन्न पार्लिमेंतु विनुवट पिरिसिदु पार्लिमेंतु अपे जनाधिपति वर्य जयग्रहण कराट पशु इता केटि दवसकिन अभी पार्लिमेंट विसुरुवेहरला नवंबर मासे दाहतर विनिदट अन्न पार्लिमेंट पिरिसुदु किरीमे कार्यभार्य मेरटे जनतावा अतट अपि दीला तीन हबै जनताव नवंबर दाहतर विनिदा पार्लिमेंट पिरिसुदु करन्न कालीन समाराय स्वेच्छाविम पिरिसुदु वेला एमने विशेष हंबंतुट और असु अटकट पास पड़काले और असु अटकट पास नमने चंद पत्रिका दनट हरियट मेत गणंग हिलाऊ बेरुना නිකන් අපි හොයලා බලපුවාම දැනෙනවා 60කට වැඩි පිරිසක් ස්වේච්ඡාවෙන්ම පිරිසුදු වෙලා තියෙන බව. දැන් ඉතුරු කාර්ය නොවැම්බර් මාසේ 14 වෙනිදා මේ රටේ ජනතාව අකුරට ඉටු කරන බවට අපට විශ්වාසයක් තිබෙනවා. ඒ මොකද අපි ජනාධිපතිවරණේ ලබාගත්තු ජයග්‍රහණය इस्तावर जयग्रहण बोट परिवर्तने करन्नाम नवंबर मासे दाहतर विनिदा शक्तिमत् बलवत् पार्लिमेंतुवक् जातिक जनबलवेगी विसिन लबागत युतुई मुकद हंबंतोट तत्वे मुकद तत्वे हरि पहदिली हेमदाम तपिट बहु जयग्रहण गिनेदुन्न में हंबंतोट दिस्त्रिक्के अपि असीरुतम अवस्थावल अपे देशपालने कोडी आत्नहर इदिट अरगण यान्न विशाल दायकत्वय दुन्ने में हंबंतोट जनताव एनिसा अपि विश्वास करनवा में हंबंतोट दिस्त्रिक्के नन सैकेकिन तोरव शक्तिमत्म बलयक् नवंबर मासे दा हतर विनिदा जातिक जन बलवेगी तरह हरि पहदिली अपिट एकिन एक क्रमानुकूलव पियवर एम पियवर एहत इस्तावर सा शक्तिमत्व मेराट अपि साहतिक वशीन जयग्रहणे संधा मेहवन मत दिया एक पैतकिंग एगोलंट अपि कलबल करन्न ओन वेला तिबिनवा अपि कलबल वेन्ने अपि रट पलुमुकुटम अवश्यई नव देशपालन संस्कृतियक् अवश्यई ए नव देशपालन संस्कृतिय निर्माणे किरीमेदी प्रधानम कैपवीम तिबिन्ने अपिट देशपालकयन् हेटियट
ආණ්ඩුවේ නායකින් හැටියට අපිට යහපත් දේශපාලන සංස්කෘතියක් නිර්මාණය කිරීම සඳහා අපේ කැපවීම අපි පෙන්වන්න ඕන ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පසුව අපි මේ රටේ ජනතාවට ඔප්පු කරලා දීලා තිබෙනවා දේශපාලනය කියන්නේ කුමක්ද ජයග්‍රහණය සමරන්නේ කොහොමද අපේ ඉස්තුතිවන්ත වෙනවා ජාතික ජනබලවේගයේ අපි ලබා දෙනත් නායකත්වයට අනුරූපී වෙමින් වෙමින් ඔබ ඒ ජයග්‍රහණය තම සාමකාමීව රතිඤ්ඤක්වත් පත්තු කරන්නේ නැතුව අනිකාට කිසිදු හිංසාවක් පීඩාවක් ගෙන දෙන්නේ නැතුව ජයග්‍රහණය සමරන ආකාරය මේ රටේ ජනතාවට අපි ඔප්පු කරලා තියෙනවා ඒ විතරක් නෙවෙයි දැන් මැතිවරණ ව්‍යාපාරය දියත් වෙලා තිබෙනවා විනදා මහචන්ද කියන්නේ කොහොමද එකිනෙකාට එරෙහිව ප්‍රහාර එල්ල කරන කාර්යාල ගිනි තබන නේද ගැටුම් ඇති වෙන සමහර විට බයෙන් ඡන්ද කරන්න වෙන තත්ත්වයක් ඇති වෙලා තිබුණා විශේෂයෙන්ම මේ හම්බන්තොට හැබැයි ජාතික ජනබලවේගයේ ආණ්ඩුව අද මැතිවරණ ව්‍යාපාරයක් මැතිවරණ කාලයක් ප්‍රජාතන්ත්‍රවාදීව සාමකාමීව කොහොමද ගෙන යන්නේ කියලා මේ රටේ ජනතාවට අලුත් අත්දැකීමක් අපි අරන් දීලා තිබෙනවා අද සාමාන්‍ය කාර්යයන් සියල්ල ඒ විදිහටම සිද්ධ වෙනවා ඡන්දයක් තියෙනවද නැද්ද කියන තරමේ නේද හොයා ගන්න බැරි තරමට සාමකාමීත්ව අපි ඇති කරලා තිබෙනවා අපිට ඕන හැම රටක් මේ දේශපාලන සංස්කෘතියේ අතිශය ප්‍රීමට භාජන වුණු රාජ්‍යයක් අපි යලි ප්‍රජාතන්ත්‍රවාදී සාමකාමීත්වයේ හැම කෙනාගේම අදහස් වලට ගරු කිරීම ඒ අදහස් වල නිදහසේ ප්‍රකාශපත් කරන්න තියෙන අයිතිය ඕනෑම දේශපාලන ව්‍යාපාරයකට තමන් කැමති දේශපාලන ව්‍යාපාරයකට වැඩ කරන්න තියෙන අයිතිය අද ජාතික ජනබලවේගයේ ආණ්ඩුව පළමු වතාවට මේ රට ස්ථාපිත කරලා තිබෙනවා විලස්කම් ඒ විතරක් නෙවෙයි මම හිතන්නේ දැන් පවතින අපේ ආණ්ඩුව ගත්තොත් ලෝක වාර්තාව සහිත ආණ්ඩුව ජනාධිපතිවරයා යැමතිවරු දෙන්නයි පොඩි ආණ්ඩුව හැබැයි රටේ එදිනදා කාර්යයන් කිසිවක් විඳ වැටෙන ඉඩ නොදී අනාගත සැලසුම් ඒ සඳහා ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය පදනම් සකස් කරමින් අපි ස්ථාවර වැඩ කරමින් තිබෙනවා අපි පෙන්눔 කරලා තිබෙනවා ශක්තිමත් ධෛර්යවන්ත විශ්වාසවන්ත මිනිසුන්ට කරන්න බැරි දෙයක් නොමැති බව අපි ඔප්පු කරලා තිබෙනවා ඒ වගේම රාජ්‍ය වියදම් නාස්ති කිරීම අපි අපේ භාවිතාව නාස්ති කිරීම නතර කිරීම අපි අපේ භාවිතාවෙන් තහවුරු කරලා තිබෙනවා ඒවා සාමාන්‍ය දේශපාලන නෙවෙයි මේ රටේ ජනතාව කවදාවත් අත් නොවිඳපු දේශපාලන සංස්කෘතියක් අපි පියවරෙන් පියවර ස්ථාපිත කරලා තිබෙනවා ජයග්‍රහණ සමරන්නේ කොහොමද මැතිවරණ ව්‍යාපාර දියත් කරන්නේ කොහොමද ආණ්ඩුවක් කරන්නේ කොහොමද ජනාධිපතිවරයා මැතිවරු රාජ්‍ය යාන්ත්‍රණේ නාස්ති නතර කරන්නේ කොහොමද මේ සියල්ල අපි ඔප්පු කරමින් තිබෙනවා එනිසා මම හිතනවා අපි මැතිවරණ ව්‍යාපාරද කිව්වා වගේම ශ්‍රී ලංකාව යලි පුනරුද යුගයක් කරා අපි කැඳවමින් තිබෙනවා මෙහෙමමින් තිබෙනවා ඊළඟ අපි හමුවේ තිබෙන බැරෑරුම් අභියෝගය තමයි අපි ආණ්ඩුව බාරගත් වහාම ආර්ථික ස්ථාවරත්වයක් නිර්මාණය කිරීම මොකද ඔබට මතක ඇති ජනාධිපතිවරණ වේදිකාවේ තිබුණු කතා ජාතික ජනබලවේගයේ ජයග්‍රහණය කරොත් ගෑස් සිලින්ඩරේ පුපුරනවා මතකද ජාතික ජනබලවේගයේ ජයග්‍රහණය කරොත් ඩොලරය 400ට යනවා ජාතික ජනබලවේගයේ ජයග්‍රහණය කළොත් ගෑස් හිගයක් නිර්මාණය වෙනවා තෙල් හිගයක් නිර්මාණය වෙනවා ජාතික සබත්තා නැතුව
आर्थिक विशाल कड़ावेटी मट भाजन नोकेला अपे प्रतिवृद्ध पार्श्वयन अपट चोदना इल्ल करा हबै अपे मुकद करा आरंभक वशीन अपे प्रबलतम अभियोगे बवट पत्तला तिबुने आर्थिक स्थावरत्व निर्माण करीम अपे इता केटी दवसक एतुलत कोटास सिलंद पुलात एक संबंध वी तिबेन आयोजकयन्ट अपे विश्वासे ताहुरु करा अपे रटे कर्मांतय व्यापारे यदिन कर्मांत करुवन्ट व्यापारिकयन्ट अपे आर्थिके पिलिबंद विश्वासवन्त भावे ताहुरु करा अपे जात्यंतर संविधानत एक्क इता हुंदिन रटट हितकर वेन परिधि गनुदेनु करमिन अपे रट पिलिबंद विश्वासवन्त आर्थिकयक् निर्माणय करा दैन मोकद वेला तिबिन දැන් අපි ආර්ථිකය පිළිබඳව ව්‍යාපාරිකයන් පිළිබඳව ව්‍යාපාරිකයන් ඒ පිළිබඳව ජනතාවට ආයෝජකයන්ට ජාත්‍යන්තර ප්‍රජාවන්ට යම් සැකයක් තිබුණා නම් අපේ ආර්ථිකය පිළිබඳව අපි ඒ සැකය මුළුමනින්ම තුරන් කරලා යලි ස්ථාවර ආර්ථිකයට අවශ්‍ය වෙන පදනම් සකස් කරලා අවසන් ආණ්ඩුව කරන්න හිමයි एनिसापी मेवन विट रुपयाल पालस दाट हेक्टेयर सदाधिपन पोर सानाधारे रुपयाल विस्पंद दक्वा वेडिकरा मे मास लबादेन अपि कटेदु करनु विश्रामिकयन सदाधिपन दीमनाव मे अक्टोबर मास इंदा रुपयाल तुंदा किन वेडिकरन्न अपि कटेदु करा मे अक्टोबर मास सैम विश्रामिकी कुटुंब අතිරේක වශයෙන් රුපියල් 3000ක් ලැබෙනවා. අපි දෙසැම්බර් මාසයේ අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කරනවා. පෙබරවාරි මාර්තු වෙනකොට අපි අය වැය ලේකන ඉදිරිපත් කරන්න සැලසුම් කරලා තිබෙනවා. ඒ අය වැය ලේකනේ රාජ්‍ය සේවකයන් වැටුප් වැඩිවීම පිළිබඳව අපි අවධානය යොමු කරලා තිබෙනවා. ඒ අය වැය ලේකනේ පාසල් දරුවන්ට ලබා දී යුතු දීමනාවක් පිළිබඳව අපි අවධානය යොමු කරලා තිබෙනවා. අපේ සාහිතක වශයෙන් කියනනම් අය වැය ලේකනේදී දිලුඳු ජනතාවට ආබාධිත ලක් වූ පුරවැසියන්ට ලබා දෙන දීමනාව අපි සාහිතක වශයෙන් එළඹෙන අය වැය ලේකනේ වැඩි කරනවා. ඒ වගේම අලුතෙන් රැකී ආරක්ෂා උත්පාදනය වීමට අවශ්‍ය වෙන ආර්ථික පදනම නිර්මාණය කරනවා. අපි අපේක්ෂාව लोके रट ऐतुलत विविध निकांग संचारक व्यापार अहितकर बलपैम कत नोवन सिद्धिमा कत नौनो लंका वेडिम संचारक वसर बवट दिदास विसिपाही वसर पत्कर क्रमानुकूल अपेरट आर्थिक इस्तावर करन ते सामान्य पुरवेसियं बलागेनीम अपे वगकीमा අපේ වගකීම පිටු කරනවා. ඒ වගේම හැම වෙලාවම සහනාධාර මත හැම වෙලාවම දීමනාවන් මත ජීවත් වෙන ජනතාවක් වෙනුවට ඔවුන්ට ආර්ථික හැකියාවක් නිර්මාණය කරන පදනමක් අපි හදනවා. එයා අපි අය වැය ලේකනේ සිට ක්‍රමානුකූලව වියත් කරන සලසුම් කරලා තිබෙනවා. හරිද? ඒ විතරක් නෙවෙයි. අපේ රටේ අධ්‍යාපන ශාස්ත්‍රයේ පරිවර්තන අපි පෞද්ගලිකව සාකච්ඡා කරා විශාල පරිවර්තනයක් අපි ඇති කරනවා හැම දරුවෙක්ම පාසලෙන් එළියට එන්න ඕන දැනුම මත හෝ වෘත්තිමය පුහුණුව මත අධ්‍යක්ෂින් සහිත අධ්‍යාපන සහිත දරුවෝ බවට පත් කරනවා රට ගොඩනගනවා ඒ විතරක් නෙවෙයි සමහර අය දැන් නිකන් කියන හොරු ඇල්ලුවද හැබැයි මම එකක් කියන්නම් අල්ලනකොට කෙන්දිරි ගන්න නම් එපා. අද කියලා යනවා. ෆයිල් හාර්සිය ගණනක් තිබෙනවා. සියල්ල වසා දමා තිබෙන්නේ. අපි අද පරීක්ෂාවට භාජනය කරා.
සමාරේවා නීතිපති දෙපාර්තමේන්තුව හිර වෙලා තිබෙනවා සමාරේවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හිර වෙලා තිබෙනවා සමාරේවා අල්ලස්ෝ දූෂණ කොමිස සභාවතුල හිර වී තිබෙනවා සමාරේවා පැමිණිල්ලකට පමණක් සීමා වී තිබෙනවා අපි අදාළ ආයතන වෙත උපදෙස් ලබා දී තිබෙනවා සියල්ල යලි විවෘත කරන්න ක්‍රමානුකූලව නඩු පැවරීම සඳහා අවශ්‍ය පරීක්ෂණ දියත් කරනවා අපිට කිසිවක් ප්‍රදර්ශනාත්මක වැඩබවට පත් වෙන්නේ නැහැ 2015 මුළුමනින්ම වංචනිකයන් දූෂිතයන්ට එරෙහිව පරීක්ෂණ ප්‍රදර්ශනාත්මක වැඩබවට පරිවර්තනය වුණා අල්ලස් කොමසමට ෆයිල් අරගෙන යනවා වොයිස් කට් එකක් දෙනවා එළියට එනවා ජාතික ජන බල වීම නෙවෙයි ඉතාම සැලසුම් සහගතව සෑම දත්තයක්ම නිසි පරිදි එකතු කරගනිමින් නිසි පරිදි අධිකරණයේදී දඬුවම් ලබා දිය හැකි පරිදි නඩුව ගොනු කිරීම සඳහා අවශ්‍ය වෙන උපදෙස් අපි ලබා දීලා තිබෙනවා කලබල වෙන්න එපා කවුරුවත් මෙරට ජනතාවගේ ඒ පිළිබඳව අපේක්ෂාවක් තිබුණා බලාපොරොත්තුවක් තිබුණා අන්නේ වංචනිකයන්ට දූෂිතයන්ට දඬුවම් දීමේ අපේක්ෂාව සහ බලාපොරොත්තුව ඉටු කරන ආණ්ඩුව තමයි ජාතික ජනබල විදියට ආණ්ඩුව මේ ඔකරන ඒ විතරක් නෙවෙයි සමහර අපේ රට අහිතකර ගිවිසුම් අත්සන් කළ තිබෙනවා අපි ඒ ගිවිසුම් වල අනිත් පාර්ශ්වයට දැනුම් දී තිබෙනවා අපි මේ ගිවිසුම් යලි සමාලෝචනය කරන්න අවශ්‍ය බව හැබැයි අන්නෙම කාර්යයන් කරන්න නම් ජාතික ජනබලවේගයේ ආණ්ඩුවට ශක්තිමත් ජනවරමක් තිබෙන බව සීලුවට අපි ඒත්තු ගන්නේ විදිහට මොකද මේ ගිවිසුම් යලි සමාලෝචනය කොට රටට හිතකර පරිදි ඒ ව්‍යාපෘති වෙනස් කිරීම සඳහා අපි කිසිසේත්ම පසුබට වෙන්නේ නැහැ අපිට හැමෙම සාකච්ඡාවල එම ගිවිසුම් වල ඒ බැඳීම් වලින් යලි සංශෝධනය කිරීම සඳහා අවස්ථා ලැබෙන්නේ මුනතරම් ප්‍රමාණිකින් ජනතාව ඒ සඳහා ජනවරමක් දෙනවද කියන සාධකයේ මත ඒ ඔබට ලබා දිය යුතුයි අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හම්බ වුණු වෙලාවේදී අපි උන්ට තා පැහැදිලිව කිව්වා ජාතික ජනබලවේගයේ තිබෙන ජනවරමේ ස්වභාවය මත අපිට සමහර දේවල් පිළිබඳ තීන්දුව తీරන ගන්න වෙයි කියලා දැන් ජනවරම තමයි අපිට අප පිටපස්සේ ඉන්න බලය අපි පිටස් තිබෙන හයිය එනිසා මේ වෙනස්කම් සියල්ල කරන්න එළබෙන නොවැම්බර් මාසේ 14 වෙනිදා ශක්තිමත් ජනවරමක් ජාතික ජනබලවේගයේ ආණ්ඩුවට ලබා දෙන්න තමුනාසල කටයුතු කරන්න. සමහර අය හීන දකිනවා. අපි එයට සීන දැකීමේ අයිතියට බාධා කරන්නේ නෑ. උට සීන දකින්න පුළුවන්. හැබැයි දැන් වාසි බස් දොඩවනවා. මාස 3යි 6යි වැටි පව්. මත තියාගන්න. ජාතික ජන බලවේගය මේ ආරම්භ කරපු ගමන මේ රට ගොඩනගල මේ රටේ ජනතාවට හොඳ ජීවිතයක් උරුම කිරීමකින් තොරව නතර කරන්න බැරි බව හැම දිනම තේරුම් ගන්න ඕන කම තිබෙනවා. එහෙම නතර කරන්න බෑ. ප්‍රතිද මේක සහතික වශයෙන් මේ කඩාවැටී තිබෙන රාජ්‍ය අපි ගොඩනගනවා. සහතික වශයෙන් මේ රටේ දුප්පත් පාවී ගිලිටිනේට හිර වෙලා තිබෙන ජනතාව එම දුප්පත් භාවයෙන් අපි මුදව ගන්නවා අපි ආරම්භකයක් වශයෙන් ඔබ දන්නවා අපි දීවර ජනතාව සඳහා ඉන්ධන සානාධාරය ලබා දෙන කටයුතු කරලා තිබෙනවා කොම කරමු ආර්ථිකේ නංවන්න ජනතාවට සහාය දෙන්න වංචා දූෂණ අවම කරන්න විතරක් නෙවෙයි කාර්යක්ෂම රාජ්‍ය සේවයක් අපි නිර්මාණය කරනවා අපි එළබෙන වසර පහ ඇතුළත ද වැදගත් පරිවර්තනයක් අපේ රට අපි ගිනනවා ලංකාවේ මේ වෙලාවේ එම ශේස්ත්‍රයේ බිහි වී තිබෙන ප්‍රබලතම විද්වතා අධ්‍යක්ෂින් තියෙන කෙනා
එයා තමන්ගේ රැකියාව සියල්ල අත්හැරලා ස්වේච්ඡාවෙන් අපේ රටේ සමස්තය ඩිජිටල් කරන කිරීමේ ව්‍යාපෘතියට නායකත්වය ලබා දෙන්න තව සති අධ්‍යයකින් ආරම්භ කරනවා අපි අපේ ආණ්ඩුව පළමු කාලේ නිමා වෙන්න පෙර අපේ රට සියලු ප්‍රවේශන කාර්යක්ෂම රාජ්‍ය සේවයක් ලබා ගන්න රජයේ වෙත තමන්ගේ කාර්ය පහසුවෙන් ඉටු කර ගන්න බදු ගෙවන්නේ කොහොමද බදු එකතු කරන්නේ කොහොමද ආදායමක් ලැබෙන්නේ කොහොමද නේද පාසල් දරුවට යම් ආදායමක් ලබා දෙන්නේ කොහොමද මේ සියල්ල තාක්ෂණය හරහා කිරීම සඳහා අවශ්‍ය වෙන පසුබිම අපි මේ පළමු ආණ්ඩු කාලය තුළ ස්ථාපිත කරන අපේ රටේ නව යුගයකට නව තලයකට අපේ රට අවතීර්ණ කරනවා ෆයිල් ගොඩ ගන්න රාජ්‍ය සේවයක් වෙනුවට ජනතාව රස්තිය දෙන රාජ්‍ය සේවයක් වෙනුවට ගෙදර ඉඳන් රාජ්‍යෙන් තමන්ගේ කාර්ය කරගන්න පුළුවන් තත්ත්වයක් ඉතාමත් පහසුවෙන් කාර්යක්ෂම රජ විසින් තමන්ට ලබාගත් සේවාවන් ලබාගත් යුතු තත්ත්වයක් පොලිමින් නැතු පෝරසාන ආධාරය ගන්න පොලිමින් නැතු අස්වන අස්වසුම ගන්න පොලිමින් නැතුව තමන්ගේ දරුවන්ට අවශ්‍ය මෙවලන් ටික මිලදී ගන්න මේ සියල්ල ඊටම ශක්තිමත් ඩිජිටල් ආර්ථිකයක් බවටත් රාජ්‍ය සේවාවක් බවටත් ශ්‍රී ලංකාව පරිවර්තන කරනවා නූතන සියවසට ගැලපෙන ශ්‍රී ලංකාව මේ අවුරුදු පහ ඇතුළත ජාතික ජනබල වේගය අඩු ගොඩනගනවා එකට අපි අලුත් අමාත්‍යංශය ගොඩනගනවා ඒ සඳහා තිබෙන විශාලම අත්දැකීම් සහිත කණ්ඩායම් ශිෂ්ඨාචාරයෙන් මතක තියාගන්න සමහරයිගේ වැටුපගත හිතුවත් ඔබ පුදුම වෙයි මිලියන ගණන් වැටුප් ලබන අය ඒ ඔක්කොම අත්තරලා ස්වේච්ඡාවෙන් මේ රට ගොඩනැගීමේ කාර්යභාරයට පණ පොවන්න සූදානම් ඉන්නේ. ඒ කාර්යයක් කරා. ඒ වගේම අපේ ශ්‍රී ලංකාව ක්ලීන් ශ්‍රී ලංකා පිරිසුදු ශ්‍රී ලංකාව බවට පරිවර්තනය කරනවා. හැබ පුරවැසියන්ගේ මනෝභාවය පරිසර පද්ධති ආදරය කරන පිරිසුදු භාවයේ තියෙන කැලි කසල තනින් තන නොදායන් දාන්නේ නැති පරිසර පද්ධති ආදරය කරන තමන්ගේ ගමේ තියෙන දියල දියල්ලා ආරක්ෂා කරගන්න තමන්ගේ ආර්ථිකයට විශාල හයියක් ගෙන දෙන වෙරළ තීරය ආරක්ෂා කරගන්න මන්සන්දි කඩපුල තම පිරිසිදුව කරන ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන අපි ආරම්භ කරලා ලංකාව ලෝකයේ පිරිසිදුභාවයේ සංකේතය බවට ශ්‍රී ලංකාව පත් කරන මේ වසර කිහිපය ඇතුළත අපි හදලා තිබෙනවා ඒ සඳහා විශාල සැලසුම් ප්‍රමාණයක් අපි සකස් කළා තිබෙනවා එනිසා අපි හිතනවා මේ අපි ආරම්භ කරන්න සූදානම් වෙලා තිබෙන්නේ මේ රටේ පරිවර්තනීය යුගයකට තමයි මේ පය තබලා තිබෙන්නේ ඒ අතර සමහර අය කියන අපි ඒගොල්ලන්ගෙන් පරිගන්නවා කිසියෝගෙන් පරිගන්නයි කියක් නේ අප පරිගන්නේ නැහැ නමුත් මහජනයාගේ දීපල කෝටි ප්‍රකෝටි ගණන් නාස්ති කරන දේශපාලනයකට නම් අපි ඉඩ දෙන්නේ නැහැ හිටපු ජනාධිපතිතුමින් දෙදෙනෙකුට ලබා දීලා තිබෙන වාහන 16 බැගින් ඇම්බියුලන්ස් රථයක් ද ඇතුළත් හරිද ඇම්බියුලන්ස් රථ දෙකයි ජනාධිපතිතුරු දෙන්න ගාව හිටපු වාහන 16යි අපි කො ඔක්කොම ඉත ඉක්මනින් බාර දෙන්න කිව්වා දැනට තියෙන චක්‍රයකන අනුව වාහන තුනක් හිමි ඒ වාහන තුන ලබා දෙනවා හැබැයි අපි දැන්ට කමිටුවක් පත් කළ තියෙන මේ චක්‍රලෝකින සංශෝධනය කරලා හිටපු ජනාධිපතිතුරු බලා ගන්න එක ආණ්ඩුව නතර කරනවා කවුරුවත් කෙලිරි ගන්න එපා කවුරුවත් කලබල වෙන්න එපා කවරෝ කෙනෙකුට ආරක්ෂාව පිළිමන් තරජනයක් තියෙනවා නම් අපි ආරක්ෂාව ලබා දෙනවා හැබැයි ආරක්ෂාව කියන ලේබලයට මුවා වෙලා ආරක්ෂාව කියන ලේබලයට මුවා වෙලා ජනතාවගේ දීපල නාස්ති කරන්න කිසියෙකුට ඉඩ දෙන්නේ නැහැ
ආසන්න මීටපු ජනාධිපතිවරයා අපිට ලියුමක් එවලා තිබෙනවා එතුමට අවශ්‍යයි කෝකියෝ 16 දෙනෙක් වාහන 163ක් සමාන ආරක්ෂාවට 163ක් වාහන 20 ගණනක් කුඩ 30ක් දෙන්න ඕනද දෙන්නේ දෙන්නේ මතක තියාගන්න මෙරට මහජනයාගේ ධනෙයි ඒ විදිහට නාස්තිකාර ජීවිත ගත කරලා ඒගොල්ලෝ දැන් ඒවා හිතන් ඉන්නවා අයිතියක් ලෙස ඒ කියන්නේ ඒවා පාවිච්චි කරලා පාවිච්චි කරලා පාවිච්චි කරලාම දැන් හිතනවා ඒක අයිතියක් කියලා මේක අයිතියක් නෙවෙයි ඒක හරිද ඇම්බියුලන්ස් ගෙදර තියන් ඉන්න දෙන්නේ දෙන්නේ මතක තියාගන්න බොරුවට නිවේදන දාන්න එපා බොරුවට නිවේදන දාන්න එපා ආරක්ෂාවට තර්ජනයක් කියලා නෑ මේ ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි තිබින්නේ මේ තියෙන මහජනයාගේ දේපල තමන්ගේ අයිතියක් ලෙස නාස්ති කිරීම සඳහා තියෙන ප්‍රයත්නය නතර කිරීම සඳහා මේ රටේ ජනතාවගෙන් අපිට ජනවරමක් ලැබී තිබෙනවා ඒ ජනවරමට අනුව කටයුතු කිරීම තමයි ජාතික ජන බලවේගය ආණ්ඩුව කරන්නේ ඒවා කරනවා විතරක් නෙවෙයි පහුගියදා අපි නිවේදනයක් නිකුත් කරා බලපත්‍ර දීලා තිබෙනවා විශාල ප්‍රමාණයක් පිස්තෝල සහ ආයුධ තියාගන්න අපි ඒ සියල්ල නැවත ලබා දෙන්න කිව්වා නැවත සමාලෝචනය කරලා ආරක්ෂාව පිළිබඳ තර්ජනයක් දෙනවා අපි දෙන්නා ඒ වෙන මොකවත් ඉසන වෙයි අපේ රටේ තන තන ඝාතනෙ සිද්ධ වෙන්න විශාල අවියෝජිත ප්‍රමාණය නිකන් සංසරණ වෙනවා මේ රටේ මම නන්නු කියන්නේ හිටියත් කියන්නම් ජොන්ස්ටන් පනාන්දුට ආයුධ 6ක් 7ක් දීලා තිනවා යෝසිතට දීලා තිනවා ඇවන්ගාඩ්ට ආයුධ 8ක් දීලා තිනවා ආණ්ඩු ආයුධ තියාගෙන එහෙම කරන්න පුළුවන් ද කාටවත් ඒ ඔක්කොම ආපහු ආණ්ඩුට බාර දෙන්න ඕන ඒ විතරක් නෙවෙයි නීත්‍යානුකූල ආයුධ අපි ලබා දී දෙන ආයුධ නිවැරදි පරිදි සමාලෝචනය කරලා පසුව අපේ රටේ තිබෙන නීති විරෝධී ගිනි අවි අත්පත් කර ගැනීම සඳහා රාජ්‍ය මෙහෙයුම් අධ්‍යයත් කරන මතක තියාගන්න මේ රටේ තන තන ඝාතනයන් සිදුවෙන තන තන අපරාධයන් සිදුවෙන යුගය අපි අවසන් කරන්න ඕන ඒකට තමයි අපිට ජනවරම ලබා දීලා තිබෙන්නේ ඒ සඳහා අවශ්‍ය වෙන පීවරත් අපි ගන්නවා ඊළඟ විශේෂම ගත්තොත් ඔයගොල්ලෝ දන්නවා අපේ රටේ මත්කුඩු පිළිබඳව මතක තියාගන්න සැලසුම් ටික දියත් කරමින් තිබෙනවා අපි මත්කුඩු වලින් තොර ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීම වගකීම් බාර ගන්නවා රට හදන්න ඕන අපිට එරෙහිව අසාර්ථක අවලාද ගන්න ඇත්තර ගත්තොත් අවලාදයක් ගහන්නවත් කෙනෙක් නැහැ. හරිද? ඉන්නවද එහෙම? එහෙම නැහැ. හොඳයි හරිද? හරිද? බොරුවක් කියන්නවත් කෙනෙක් නැහැ දැන්. ජනාධිපති චන්දරන් ටිකක් හිටිය. හිටපොයි ගොඩක් නැහැ දැන්. හරිද? එනිසා මොකද වෙලා තිබින්නේ? මම නැවත සහතික කරනවා පියවරෙන් පියවර ශක්තිමත්ව මේ රට ජයග්‍රහණය සඳහා මේ වීමේ වගකීම ජාතික ජන බලවේගය අපි බාර ගන්න අපි මේක වැඩි කරනවා. අපි ඔබෙන් ඉල්ලන්නේ එක දෙයයි ඔබ ඒ සඳහා අපිට සහාය දෙන්න. ඒ වැඩ කරන්න ජනතාවගේ සහාය අවශ්‍යයි. මොකද කියන්නේ? මේක මගේ රට පමණක් නෙමෙයි ඔබේ රට. මේක අපේ දරුවන්ගේ අනාගතය පමණක් නෙමෙයි අපි සියලු දරුවන්ගේ අනාගතය පිළිබඳ ප්‍රශ්නය. මේක විසඳන්න නම් මේ પરම්පරාවේ අපි ඒ සඳහා වැඩ කළ යුතුයි ඒ සඳහා මෙහෙවිය යුතුයි. අපේ પરම්පරාව අපි වැඩ කරමු. අපේ પરම්පරාව අපි මහන්සි වෙමු. අපේ પરම්පරාව අපි මේ වෙනුවෙන් කැප වෙමු. අපේ අනාගත પરම්පරාවට හොඳ ශ්‍රී ලංකාවක් නිර්මාණය කරමු. මේක තමයි අවස්ථාව. මේක අවස්ථාව. අනිත් කිසිවක් ගණන් ගන්න එපා.
අනි දේශපාලන පක්ෂවල තිබෙන කුඩා කුඩා කෙඳිරිලි ඒවා දුකට කියන කතා දුක නැද්ද